අද මම කතා කරන්න හිතුවා අපූරු මාතෘකාවක්. ඔබට ඔබ කරන රැකියාව එපා වෙලාද? ඇයි මම මේ ජොබ් එක කරන්නේ කියලා හිතනවා. ඒ වගේ කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අද මේ වීඩියෝ එක ඔබටම කියපු වීඩියෝ එකක්. මම කතා කරන්න කැමතියි රැකියාව එපා වෙන්නට හේතු තුනක්. ගොඩාක් හේතු තියෙනවා. නමුත් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කාරණා තුනක් ගැන. පළවෙනි කාරණාව තමයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට ප්‍රෙෂර් එක වැඩි, මට පීඩනය වැඩි, මට දරා ගන්න බැහැ. මගේ රැකියාවේ මගේ මැනේජර් මට ගොඩාක් වැඩ දෙනවා. ඒ වගේ ඔබට හිතනවා නම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඔබට පීඩනය වැඩි කියලා කියන්නේ ඔබට ඒක දරා ගන්න පුළුවන් කමක් තියෙන නිසායි ඒ පීඩනය ඔබට ලබා දීලා තියෙන්නේ. ඔබේ ඩෙසිග්නේෂන් එක අනුව දැන් ඔබ ඉන්න ඩෙසිග්නේෂන් එක අනුව ඔබ හිතනවා නම් ඔබට ප්‍රෙෂර් එක වැඩි කියලා ඔබේ ආයතනයේ හයරාකී එකේ පිරමීඩ එකේ උඩින්ම ඉන්න කෙනා CEO වෙන්න පුළුවන්, මැනේජින් ඩිරෙක්ටර් වෙන්න පුළුවන්. ඔවුන්ට කෙතරම් ප්‍රෙෂර් එකක්ද? ඒක හරියට බඳුනක හිතන්න අපි ස්ප්‍රේ බොටල් එකක් කියලා ස්ප්‍රේ බොටල් එකේ ඒකේ ලික්විඩ් එක දැන්වන්න පහකින් කියනකොට එතන ප්‍රෙෂර් එක වැඩිද? එවත් නැත්නම් ලික්විඩ් එක පිරලා තියෙනකොට ප්‍රෙෂර් එක වැඩිද? ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ පිරලා තියෙනකොට. ඒ වගේ අපි හයරාකී එකේ අපි දැන් ඉන්න ඩෙසිග්නේෂන් ලෙවල් එක මෙන්න මේක නම් අපි හිතනවා නම් ප්‍රෙෂර් එක වැඩි කියලායි ප්‍රෙෂර් එක වැඩි නැහැ. ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ ඔබේ ඩෙසිග්නේෂන් එක මෙන්න වැඩි වෙනවා. එහෙමනම් අපි අනිත් පැත්තට ඉතන පුරුදු වෙන්න ඕනේ, ධනාත්මක හිතන්න ඕනේ. අපි හිතන්න ඕනේ ඔව් මම මේ ප්‍රෙෂර් එක දරා ගන්න ඕනේ, ඒ හැකියාව මම හදා ගන්න ඕනේ, මට දරා ගන්න පුළුවන් නම් මට පුළුවන් මගේ ඊළඟ පියවරට යන්න, ඊළඟ ප්‍රොමෝෂන් එකට ගිහිල්ලා තව ප්‍රෙෂර් එකක් දරා ගන්න. ඔබේ ආයතනයේ ඔබට ප්‍රෙෂර්ස් වැඩි කියලා කියන්නේ ඔබ පෙන්නන්න ඕනේ මේ ප්‍රෙෂර්ස් වලින් ඒ චැලෙන්ජ් එක බාරගෙන ඔබට ඒ දේ කරන්න පුළුවන් කියලා. ඔබ ජොබ් එක දාලා ගියොත් ඒකේ තේරුම ඔබට ඒ වගේ සුළු ප්‍රෙෂර් එකක්වත් දරා ගන්න බැහැ, ඒ අභියෝගයෙන් බාර ගන්න බැහැ. ඒ නිසා ඔබ ඊළඟ ප්‍රොමෝෂන් එකට සුදුසු නැහැ කියන එකයි. මේක චැලෙන්ජ් එකක් විදිහට ගන්න. ජීවිතය කියන්නේ අභියෝගයක්, චැලෙන්ජ් එකක්. ඔබට පුළුවන් මේ අභියෝගය බාරගෙන ඔබ ඉන්න ඩෙසිග්නේෂන් ලෙවල් එකේ ඒ තිබෙන චැලෙන්ජ් එක, ප්‍රෙෂර් එක, ඒ අභියෝගය බාරගෙන ඒක ජය ගන්න. අද ඉඳන් කල්පනා කරන්න කොහමද මම මේ ප්‍රෙෂර් එක දිහා බලන්නේ? ප්‍රෙෂර් එක ප්‍රෙෂර් එකක් විදිහට මම බලන්නේ නැහැ. මම ඒක achieve කරන motivation එකක් විදිහට මම බලන්නේ. අද ඔබට ඒ දේ කරන්න පුළුවන්. දෙවන කාරණය තමයි කෙනෙක් හිතන්න පුළුවන් ඒට හේතුව ඔබේ ආයතනයේ ප්‍රධානියා, තමාගේ සුපර්වයිසර්, මැනේජර්, හෙඩ්. සමහර විට ඔහුගෙන් ඔබට කරදරයක් නම්, ඔබට ගොඩාක් වැඩ දෙනවා නම්, ඔබට සලකන්නේ නැත්තම් සමහරට ඒ වගේ කෙනෙක්ට ජොබ් එක එපා වෙන්න පුළුවන්. ඔය හිතන්න පුළුවන් මම මොකටද මේ ජොබ් එක කරන්නේ මේ වගේ මැනේජර් කෙනෙක් එක්ක, මේ වගේ හෙඩ් කෙනෙක් එක්ක. ඒ වගේ හිතන්න එපා. ඔබ හැමතිස්සෙම හිතන්න ඕනේ මම කවදා හරි මැනේජර් කෙනෙක් වුණ දවසක, හෙඩ් කෙනෙක් වුණ දවසක මේ වගේ මම මගේ සේවාදායකයන් සලකන්නේ නැහැ. මගේ යටතේ ඉන්න අයට මම ඒ වගේ සලකන්නේ නැහැ. මම ඔවුන්ට හොඳින් සලකනවා. එතකොට ඔබට එය පාඩමක් වෙනවා. ඔබ ඔහුදියා බලන්න ඕනේ මොහු වගේ මම ඇසිරෙන්නේ නැහැ. මොහුට වඩා හොඳින් මම මගේ යටතේ ඉන්න අයට මම සලකනවා. සමහර විට ඔබේ මැනේජර් ඔබ කරන හැම වැරද්දක් ගැනම ඔයා බලා කියනවා නම්, ඔඩිට් කරනවා නම් සමහරවිට ඔබට හිතන්න පුළුවන් ඒක ලොකු කරදරයක් කියලා. එහෙම හිතන්න එපා. ඔව් ඔබගේ වැරදි හොයනවා කියලා කියන්නේ ඔබ වැරදි කරනවා කියන එකයි. ඔබට පුළුවන් නම් ඔබට කිසිම දෙයක් පෙන්වන්න බැරි විදියට ඔබේ වැඩේ ඔබ හරියටම කරනවා නම්, එයත් ඔබට අභියෝගයක්. ඔබ කරනවා නම් ඔබට ආයෙත් ඔබේ වැරදි හොයන්න විදියක් නැහැ. ඔබ එසේ හිතන්න. ඔව් මගේ වැරද්දක් හොයන්න එන්නේ මාතෘ වැරද්දක් තියෙන නිසායි. තමයි ඔය ඔඩිට් කරන්නේ. මට පුළුවන් ඒ වැරදි නිවැරදි කරගන්න.
මම හිතනවා මගේ ජීවිතය ගොඩගන්න ආපු කෙනා තමයි මගේ ප්‍රධානියා ආයතේ ප්‍රධානියා අන්න ඒ වගේ හිතනකොට ඔබට ඔබ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ඒ වගේ හිතන්න පුරුදු වෙන්න තුන්වෙනි කාරණාව තමයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම කරන ජොබ් එකට හරියන මට වැටුපක් ලැබෙන්නේ නැහැ හොඳ නමක් ලැබෙන්නේ නැහැ කවුරුත් මට ප්‍රශංසා කරන්නේ නැහැ ඒ නිසා මම මං කරන වැඩ ටික මම නතර කරනවා මම අඩු කරනවා මම මොකටද මහන්සි වෙලා වැඩ කරන්නේ මම අඩුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා ඔබට එහෙම හිතෙන්න පුළුවන් මේකත් පොඩ්ඩක් අහගන්න ඔබ එසේ කළොත් ඒ පාඩුව විඳින්න වෙන්නේ කාටද ඔබ ඇත්තටම ඔබ ඔබේ කරන වැඩ අඩු කළොත් ඔබේ හැකියාවත් එක්ක තමයි ඔබ සටන් කරන්නේ ඔබ හොඳින් වැඩ කරන්න ඔබේ හැකියාව වැඩි දියුණු වෙනවා ඔබ අඩුවෙන් වැඩ කරනකොට ඔබේ හැකියාව නිල වෙනවා එතකොට මට මගේ ආයතනත් එක්ක තරාවක් තිබෙනවා නම් මගේ ප්‍රධානියත් එක්ක තරාවක් තිබෙනවා නම් මං එහෙම කියලා මම වැඩ කරන්න නැතුව හිටියොත් මගේ හැකියාව නිල වෙනවා එතකොට මගේ ඒ ස්කිල් එක මොට වෙනවා මම පුළුවන් තරමට තව තවත් හොඳින් වැඩ කරන්න ඕනේ. ඔබ පුළුවන් තරමට හොඳින් වැඩ කරද්දී ඔබ දිහා මේ විශ්වය බලාගෙන ඉන්නවා. ඔබ හොඳින් වැඩ කරොත් ඔබ කරන ක්‍රියාව passionate if you are passionate your work. ආදරෙන් ආසාවෙන් භක්තියෙන් කළොත් ඔබට හරියනවා හරියනවාමයි. ඔබට මෙම ආයතනයේ නොවුනත් ඔබව head down කරાવી තව ආයතනයකින් ඔබට හොඳ තැනක් උදා වේවි. සමහර විට මෙම මේ ආයතනයේ ප්‍රධානියා සමහර විට මේ ආයතනයේ ප්‍රධානියා ස්ථාන මාරුවක් ලැබුණොත් ඔබට වෙන ප්‍රධානියෙක් ඇවිල්ලා ඔබට ඒ අවශ්‍ය කරන දේවල් ලබා දෙයි. ඔබට ප්‍රමෝෂන් එකක් ලැබෙයි. හැබැයි ඔබේ හැකියාවන් ඔබ ප්‍රගුණ කරගෙන ඔබ වැඩි දෙයක් කරන්න ඕනේ. ඔබ අඩුවෙන් වැඩ කළොත් විශ්වය ඔබ දිහා බලාගෙන ඉන්නේ. ඔබ අඩුවෙන් වැඩ කරනකොට හැමෝම හිතනවා ඔබ දැන් කම්මැලියෙක් වෙලා. ඔබ දැන් වැඩ කරන්නේ නැහැ. එතකොට ඔබට ලැබෙන්න තියෙන හැම නාමයක්ම නැති වෙනවා. ඉතින් ඔබ හිතන්න ඔබ පොරබදින්නේ ඔබේ හැකියාවත් එක්ක. එහෙමනම් ඔබ හොඳින් වැඩ කළ යුතුයි. වැඩි වැඩියෙන් වැඩ කළ යුතුයි. ඔබ දෙයකට අකමැති නම් එය වෙනස් කිරීමට උත්සාහ කරන්න. ඔබට එසේ වෙනස් කළ නොහැකි නම් එය බලන ආකාරය වෙනස් කරන්න. ඔබ සිතන විදිය වෙනස් කරන්න. ඔබේ ජීවිතය ඔබේ අතේ. Be that side. I'm a respite. Thank you very much.